සාමාන්‍ය පිරිසිදුකාරකයන්ට වඩා ක්‍රියාකාරී ලයිසෝල්. ඔබේ නිවස safe to touch. ජනාධිපතිතුමාව තනි කරලා ගහන්න හදනවා. තනි කරලා. ලොකරන වැරදි වලට එතුමාට පහර දෙනවා. එතුමාගේ නමට ගහනවා. අද අපේ හැමෝම දූෂණේ දිනවා කියලා ඇගිලි විතරන බෑ විපක්ෂයට. මේ බොරු කතන්දර දිහා සීනි කතන්දරයක් ඇදගෙන පට්ටපල් බොරුවක් ඒක සමාජයෙන් කරන්න හැදුවා. ඉතින් මේ යපරන පොල්තල් ප්‍රශ්නය කරගෙන දාගන්න. පොල්තල් ආණ්ඩු ගේන්නේ නේ? ගේන්න ව්‍යාපාරිකයෝ. ෆාම් එකේ නම ව්‍යාපාරිකයෝ. හරිනේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා කියලා පොල්තල් දෙනවා වගේ මේ වගේ කතා. ඒ පොල්තල් හොද නැත්තම් ඒවා ප්‍රතික්ෂේප වෙනවා. ඒවා ප්‍රතිපනායන වෙනවා. එහෙම නැත්නම් විනාශ කරනවා. එහෙම වෙන්නේ. ඒක තමයි ඉතිහාසෙත් වෙලා තියෙන්නේ. අද වෙනකන් මේ සීනි බදු වංචාව පිළිබඳවත් පොල් තෙල් බදු වංචාව පිළිබඳවත් කිසිම තැනක පරීක්ෂණයක් ආරම්භ වූ වගක් පේන්නේ නැහැ. පොල් තෙල් බදු අඩු කිරීම නිසා මේ බදු සහනය ලබා දීම නිසා ලංකාවට ආනයනය කරන පොල් තෙල් ප්‍රමාණය 270කින් ඉහළ ගිහිලා තියෙනවා. එතකොට මේ ආනයනයේදීත් අශුද්ධ පොල් තෙල් ආනයනය ඉතාමත්ම වැඩි වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා. ආනයන තහනම් කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය දේවල් පවා ආනයනය වෙන්නේ නැහැ. හැබැයි තෙල් වල බදු වංචාව හරහා ඩොලර් මිලියන 25 ඒ තිබිච්ච ආනයනයට ගියපු වියදම ඩොලර් මිලියන 107 දක්වා 270කින් ඉහළ යනවා. එතකොට සීනි වලටත් එහෙමමයි. එතකොට මෙන්න මේ සිද්ධ වෙච්ච වංචාව පිළිබඳව අපි කොයිතරම්නම් හොයන්න කියලා කෑ ගැහුවා. මාධ්‍ය මේ පිළිබඳව හඬාවදි කරා. විවිධ සංවිධාන උද්ඝෝෂණ පවත්වනවා. අපි උද්ඝෝෂණ පවත්වනවා. මේ සියල්ලක්ම කරත් බීරි අලින්ට වීරාවාණේ වාදනය කරනවා වගේ මේ අය නිහඬව බලාගෙන ඉන්නේ මේ හොරකම පිටිපස්සේ රජය පැහැදිලි ලෙසම ඉන්න නිසා සහ රජයේ අවශ්‍යතාවය මත ඉෂ්ට වෙච්ච හොරකමක් නිසා බව බදු හොරකමක් නිසා බව තමයි අපිට කියන තියෙන්නේ.